Hello gamers, ඉතින් කොහොමද? ඉතින් අදත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ gamers ලට ඇත්තරම නැතුවම බැරි තවත් application එකක් වෙන MSI Afterburner ගැන. ඉතින් ඇත්තටම මොකද්ද මේ MSI Afterburner කියන්නේ? ඉතින් ඕගොල්ලෝ normal gameplay බලලා තියෙනවානේ. ඉතින් gameplay බලද්දී ඕගොල්ලෝ අනිවාර්යෙන් දැකලා ඇති පළ gameplays වල screen එක තියෙනවා screen එකේ උඩ කොහේ කොනකින් පොඩ්ඩක් වැටෙනවා normal level එකට PC එකේ හෝ ලැප් එකේ තියෙන FPS rate එක තව CPU temperature එක ඒ වගේ ගොඩක් කරුණු එක කොනකින් අපිට display වෙනවා. ඉතින් මේ MSI Afterburner කියන application එකෙන් තමයි මේ විදිහට හදාගන්නේ. ඊට අමතරව මේකෙන් තව ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. අපිට පුළුවන් කිසිම ලැග් වීමකින් තොරව ඕනම ගේම් එකක් මේකෙන් රෙකෝඩ් කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් මේකෙන් රෙකෝඩ් කරගන්න නම් 4GB වගේ RAM එකක් තියෙනවා නම් ඕනම ගේම් එකක් වගේ පුළුවන්. ඒ කියන්නේ normal 4GB එක එක ගත්තොත් අපි සංසන්දනය කරලා බලුවොත් සාමාන්‍යයෙන් recommended 4GB තියෙන ගේම් එකක් තියෙනවා නම් එන්න එක හොඳට අපිට screen capture කරගන්න පුළුවන්. මොකද මේක අපේ system එක ගොඩක් use කරන්නේ නැහැ. ඒ හින්දා ඒක අපිට ලොකු advantage එකක්. ඉතින් අද මම මේ ඔක්කොම ගැන ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් එහෙනම් අපි වැඩි වෙලා ගන්න තුයමු වීඩියෝ එකට. එහෙනම් ඔයා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊට අමතරව මම කලින් වීඩියෝ එකේ කළා gamers ලට නැතුවම බැරි direct x කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ වීඩියෝ එකත් බලලා නැත්නම් උඩින් කාඩ් එකක් ඔයගොල්ලන්ට එයි. ඒක ක්ලික් කරලා ගිහලා ඒ වීඩියෝ එකත් බලන්න. එහෙනම් ඉතින් අපි යමු අපේ වීඩියෝ එකට. හරි යාළුවනේ. ඉතින් අපිට මුලින්ම මේ MSI Afterburner ඔයගොල්ලන්ට පේනවාද මෙන්න මේ icon එක? මෙන්න මේ MSI Afterburner කියන application එක download කරගන්න ඕනේ. ඉතින් මම ඔයගොල්ලන්ට link එකක් දාලා තියෙනවා description එකේ මම මේ link එක දාන්නම්. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ website එකකට තමයි ඔයගොල්ලෝ යන්නේ මේ එක ඒ link එකෙන් ගියාට පස්සේ. ඉතින් මෙන්න මේ වගේ තියෙනවා. මෙතන MSI ඔයගොල්ලෝ logo දාන්නවනේ. ඉතින් මෙන්න මෙතන තියෙනවා MSI Afterburner download Afterburner කියලා. ඉතින් මේකට click කරන්න. හරි යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ install කරද්දී normally ඉතින් install කරා යන්න එක තැනකදී ඔයගොල්ලන්ට tick එකක් දාන්නවා. මම දැන් මේක ඕපන් කරගන්නම්කෝ. මේක ඕපන් කරගන්නම් මම. හරි. මෙන්න මේ විදිහට මම ඕපන් කරගන්නවා. ඉතින් ඔයාලට එක තැනකදී ටික් එකක් දාන්න වෙනවා. මෙන්න මෙතන මේකත් එක්කම තව ඇප්ලිකේෂන් එකක් අපිට ඉන්ස්ටෝල් කරන්න තියෙනවා. ඉතින් එතන ටික් එක දාන්න වෙනවා. ඒකට අනිවාර්යෙන් ටික් එක දාන්න ඕන. ඒකේ නම තමයි ඔයා RivaTuner statics server කියලා තියෙන්නේ. RivaTuner කියලා වගේ ඇති. ඒක ටික් එක දාන්න. ඒක ටික් එක දාලාමයි තියෙන්නේ. එහෙමම ඔයගොල්ලෝ next දීගෙන යන්න. එතකොට හරි. දැන් MSI එකයි අපි අනිවාර්යෙන් run කරද්දී මේකත් මෙන්න මේ bar එකේ අපිට බලා ගන්න පුළුවන් මේ RivaTuner කියන එක. ඒක default එන එකක් MSI එකට. ඉතින් අපි normal game එක මේ අපි statics වගේ දේවල් පෙන්වන්න නම් අපි මේ MSI කියන එක මෙතන මේ cross එක ඔබලා close කරලා දාන්න minimize කරනවා. minimize කරාට පස්සෙත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක task bar එකේ පෙන්වන්නේ මෙන්න මෙතන arrow එක click කරලා තමයි ඔයාලට අපව MSI Afterburner එක ගන්නවා නම් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක උඩ හපු double click කරපු ගමන් ටක් ගාලා හපු bar එක එනවා. minimize කරපුවාම task bar එකේ හිටින්නේ නැහැ. කෙලින්ම යනවා මෙන්න මෙතන arrow එකේ තියෙන ඒකෙන් ගියට පස්සේ තියෙන බායකට. ඉතින් RivaTuner කියන එක නම් කොහොමද තියෙන්නේ එතරම්යි. ඉතින් අපි මුලින්ම මේකේ settings ටික බලමු. ඉතින් ඔයා normal game එකක් record කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා game එක run කරන්න ඕන. මේක minimize කරලා තමයි run කරන්න ඕන. close කරන්න එපා. එතකොට RivaTuner එකත් close වෙනවා. එතකොට ඔයාගේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මුලින් අපි මේකේ settings බලමු. ඉතින් මෙන්න මෙතන ඔයගොල්ලන්ට settings බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ මෙන්න මේ display එක වෙනස් වෙන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මේ display එක වෙනස් කරන්න කියලා. ඉතින් අපි මේක click කරලා settings වලට යමු. ඉතින් මුලින්ම general යටතේ අපිට බලා ගන්න පුළුවන් ඒක අපිට මොනවත් කරන්න නැහැ මෙන්න මෙතන අපේ graphic card එක උනුත් පෙන්නනවා ඉතින් monitoring monitoring ගත්තොත් මම monitoring ගැන කතා කරන්නම් ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන graph properties කියලා තීරු දෙකක් තියෙනවා මෙතෙන්දි මෙන්න මෙතන ඕගොල්ලන්ට පේනවා GPU usage VID usage memory usage memory process එක තියෙනවා CPU 1 temperature ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මෙතන ඔයගොල්ලෝ මෙන්න මේ කොනේ තියෙන ටික් එකක් එන්නේ ටික් එක ක්ලික් කරනවා. එතකොට ඒක ටික් වෙනවා. ඉතින් අන්න ඒ වගේ ඔයාට අවශ්‍ය ටික විතරක් මෙතන ටික් කරන්න. ඒ කියන වගේ ස්ක්‍රීන් එකේ කොනෙන් පෙන්වන්න ඕන මොන මොන ස්ටැටික්ස්ද කියලා ඔයගොල්ලෝ මෙතනින් ටික් දාන්න. දැන් මම GPU usage එක පෙන්වන්න කියලා මෙතන ටික් එක දාලා තිනවා. memory usage එක පෙන්වන්න කියලා ටික් එක දාලා තිනවා. ඊට අමතරව CPU temperature එක පෙන්වන්න කියලා දාලා තිනවා. CPU 1 2 එහෙම නෙමෙයි CPU temperature. ඊට පස්සේ CPU usage එක පෙන්වන්න කියලා මෙතන ටික් එක දාලා තිනවා. ඊට අමතරව RAM usage එක පෙන්වන්න කියලා මෙතන ටික් එක දාලා තිනවා. සහ frame rate එක නැත්තම් FPS කියලා කියනවා. ඉතින් ඒක පෙන්වන්න කියලා ටික් එක දාලා තිනවා. ඉතින් මම ඒටි විතරයි යූස් කරන්නේ මොකද ඔය ගොඩකට ටික් දැම වගේ නෙමෙයි එතකොට අපිට ගේම් එක උනත් ප්ලේ කරද්දී අමාරු වෙන්න يعني අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. ඉතින් හරියට අපි ටික් ටික දාලා ඉවරනාට පස්සේ ඔයාට ඕන නම් පුළුවන් මේ ඔක්කොටම ටික්ස් ටික දාන් යන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ අපි අපිට දැන් ඔයා ටික්ස් දාලා තියෙන්නේ එන්නේ ටික සිලෙක්ට් කරන්න. දැන් ඔයාට අවශ්‍ය දැන් ඔයා ඔක්කොටම ටික් දැම්ම නම් ඔයාට මේ වෙලාවේ මොනවද පෙන්වන්න ඕන කියලා පොඩ්ඩක් බලලා ඒ ටික සිලෙක්ට් කරගන්න සිලෙක්ට් කරලා දැන් මම මේ විදිහට සිලෙක්ට් කරගන්නම් දෙකක් විතර වෙන විදිහට දෙකක් සිලෙක්ට් කරගත්තා කියමුකෝ මොනවාද දෙකක් සිලෙක්ට් කරගත්තා ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ show on display කියලා දිනවා ඒකට ටික් එක වැල්ලා නැහැ ඉතින් ඔයගොල්ලෝ ටික් එක දැම්මට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒක ඉස්සරහින් in OSD කියලා දිනවා ඉතින් මේ OSD කියන්නේ on screen display ඉතින් මේ වගේ දැන් මේ මට අවශ්‍ය ටික තමයි මම OST දාන්න තියෙන්නේ අනිත් ඒවට OST දාන්න පුළුවන් එතකොට හැබැයි OST දැම්මට වැඩක් නැහැ මොකද මේ ටික් එක ඔෆ් වෙලා නම් තියෙන්නේ අපිට පේන්නේ නැහැ ඒ වගේම තමයි මේ දැන් ටික් එක ඔන් වෙලා තිබ්බට වැඩක් නැහැ OST in OSD කියන එක දාලා නැත්තම් ඉතින් ওই දෙකම සමානව වෙනවා හරි ඊට පස්සේ on screen display ඉතින් මෙතනදී අපිට normal window එක ඒක මොනවත් කරන්න යන්න එපා benchmark කියන එකත් එහෙමයි screen capture කියන එකට යන්න screen capture කියන එකට ගියාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතන ඔයගොල්ලෝ screen capture කියන එක මේ screen capture කියන්නේ මේ මොකද screenshot තමයි තියෙන්නේ ඉතින් screenshot එකට ඔයගොල්ලන්ට කැමති control එකක් දෙන්න පුළුවන් ඉතින් මම control C දෙන්නට දීලා තින්නේ ඊට අමතරව මේ screenshot format එක ඔයගොල්ලන්ට PNG හරි JPG හරි දෙන්න පුළුවන් quality එක ඔයගොල්ලෝ 100% දාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඊට අමතරව මෙන්න මෙතන screenshots folder කියලා දිනවා ඉතින් ඒක ඔයා browse දීලා කැමති තැනක් දෙන්න ඊට අමතරව video capture ගියට පස්සේ මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් නම් video capture යටතේ තියෙනවා ඉතින් මම මෙතන shortcut එක විදිහට දෙන control S ඒ කියන්නේ අපේ video record කරන එක තමයි මෙතන මේ කියන්නේ. ඊට පස්සේ normally මෙතන ඔයා sound එකත් එක්කනේ යන්නේ. ඉතින් ඒ ඔයා sound එකත් එක්ක යනවා නම් මෙන්න මේ ටික දාගන්න mix දාගන්න මේක කිසියවලක් නැහැ. ඊට පස්සේ මේක MJPG compression දාගන්න. මෙන්න මෙතන තමයි දැන් ඔයා audio එකත් එක්කනේ යන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ මෙන්න මේක දාගන්න. audio video interleave AVI කියන. එතකොට අපි normal කතා කර කර games play කරන්නේ අන්න ඒ වගේ හොඳ output එකක් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මෙතන quality එක තියෙනවා. දැන් quality එක 100ක් දාගත්තොත් ඕගොල්ලන්ට normally විනාඩියක් record කරොත් MB 300 ගණන් 400 ගණන් ඒ වගේ නෝ. ඒ කියන්නේ ගොඩක් ලොකු MB ප්‍රමාණයක් යනවා. හැබැයි ඔයා මේක يعني editor එකට දාලා export කරද්දී auto ඒ අදාළ කියන්නේ වීඩියෝ එකේ ඩියුරේෂන් එක ඩියුරේෂන් එක අනුව මේක normally අඩු ගානකට කන්වර්ට් වෙනවා. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. කියන්නේ දැන් හිතන්නකෝ දැන් ඔයා විනාඩියක් රෙකෝඩ් කරා ඒක MB 300 ගානක්. දැන් ඔයා ඒක එඩිට් කරනවා Filmora software එක ආවිද කරලා ඊට පස්සේ export කරද්දී හැබැයි ඒකේ තියෙන ඒ කියන්නේ වීඩියෝ එකේ size එක MB 50කට වගේ අඩු වෙලා තිනවා. ඒක auto වෙනවා. ඒ හින්දා එහෙම අවුලක් වෙන්නේ නැහැ. ඔයාලට 100ම දාගන්න පුළුවන්. ඉතින් මම කෝකටත් කියලා දැන් මම විනාඩි 30ක් විතර රෙකෝඩ් කරොත් ගොඩක් GB යන හින්දා මම මෙතන 100ට 90ක් quality එක දීලා තියෙනවා. ඉතින් ඔයාලට 125ක් වෙනකන් අඩු කරන්න පුළුවන් 100ක් වෙනකන් වැඩි කරන්න පුළුවන්. ඉතින් මම 90ක quality එකක් දීලා තියෙනවා. ඊට අතර frame size එක තියෙනවා. frame size එක ඕගොල්ලන්ට දෙන්න පුළුවන්. YouTube එකට වගේ ඔයා අප්ලෝඩ් කරන්න බලන් ඉන්නවනේ මේ 6:9 කියන ratio එකෙන් දෙන්න. ඉතින් මම නම් recommended කරන්නේ මෙතන 720p නැත්නම් 900p හෝ 1080p. ඉතින් මම 1080 තමයි use කරන්නේ. ඊට අමතරව මෙතන frame rate එක ගන්න. ඉතින් frame rate එක කොට 100ක් දක්වා වැඩි කරන්න පුළුවන්. ඒකට මම normally 60 තමයි තියන් ඉන්නේ. ඊට අමතරව මෙතන frame rate limit disabled කියලා දෙනවා. ඒක ඔගොල්ලෝ අඩුම කරන්න. ඉතින් 1 fps දක්වා අඩු කරන්න. ඊට අමතරව video folder කියලා තියෙනවා. ඒ කියන්නේ අපේ මේ කරන capture එක කොතෙන්ටද browse වෙන්න ඕනේ කියලා. ඉතින් මෙතන browse දීලා ඔයාලට පුළුවන් අදාළ කැමති location එකක් දෙන්න. ඊට අමතරව මෙතන ඊට යට ටික ගත්තොත් ඒ ටිකේ මොනවද settings හදන්න නැහැ. ඊට පස්සේ profile. profile එකෙත් අපිට මොනවත් settings හදන්න නැහැ. user interface එක තමයි වැදගත් වෙන්නේ. මෙතන ඔයගොල්ලෝ language එක අනිවාර්යයෙන් දාගන්න English, ඊට පස්සේ temperature format එක Celsius දාගන්න, time format එක 24 hours දාගන්න. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන user interface skinning properties කියලා තියෙනවා. ඉතින් මෙතනින් තමයි මෙන්න මේ interface එක වෙනස් කරන්නේ. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට කැමති එකක් දාගන්න. දැන් මේ එක එක ලස්සන ඔයගොල්ලන්ට සිත දගන්න අසුළු එක මේ displays තියෙනවා. දැන් මේ වගේ ලස්සන display තියෙනවා. ඉතින් මම නම් normal පාරණ එකම use කරන්නේ. මෙන්න තියෙන මම කලින් use කරපු එක. ඉතින් මම මෙන්න මේකට switch වෙනවා. එතකොට මේකට switch වෙද්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක කට් වෙලා ආපහු open වෙනවා මේ මේක විදිහට. හරි. මේකෙදි ඔයගොල්ලන්ට පුළුවන් skin composition mode එක layered with color key දාගන්න. skin transparency එක normally දාගන්න. opaque uma දාන්නත් එපා. පොඩක් චුට්ටක් විතර මෙහාට කරලා normal මට්ටමේ තියන්න. ඊට අමතරව skin scaling එක normal 75ක් 70ක් වගේ මට්ටමේ තියාගන්න. 75ක් විතර දාගන්න. මගේ settings හදාගන්න. එතකොට කිසි අවුලක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මම මේක close කරලා දානවා. ඊට පස්සේ මම මේක මෙහෙමම තියෙද්දිම මම යනවා මෙතන arrow click කරලා දැන් යනවා RivaTuner static server එකේ settings බලන්න. ඉතින් මේක double click කරලා open කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන start with windows කියන එක off කරගන්න, show on screen display කියන එක on කරගන්න. ඊළඟට application detect level. එතකොට දැන් ඔයා මොන game එකද මෙතෙන්දී run කරන්නේ? උදාහරණයක් විදිහට අපි ගමු GTA 4. එතකොට GTA 4 දැන් ඔයාගේ හොඳ PC එකක් නම් ඔයා high දාලා ගන්නවා. එහෙනම් ඔයා අනිවාර්යෙන් මෙතන detection එක දාගන්න ඕන high. දැන් ඔය low දානවා නම් low. ඉතින් දැන් මම normal මේක record කරද්දි Far Cry වගේ තමයි record කරන්නේ. ඒතකොට මම normal දාන්නේ low. ඉතින් මම Far Cry play කරන්නේත් low graphics එකට තියෙන නිසා මම low තමයි මේකෙත් දාන්නේ. ඊට පස්සේ මෙන්න මේ ටික මේ විදිහටම හදාගන්න. මේ ටික අවුලක් වෙන්නේ නැහැ. ඊට අමතරව ඔයාලට පුළුවන් මේ statics පෙන්නන පැත්ත හදාගන්න. ඉතින් මම normal මේ පැත්ත තමයි දාන්න තියන්නේ. මොකද මම GTA 4 වගේ GTA 4 හෝ ඊට මොකක් හරි ගේම් එකක් GTA 4 කියලා හිතන්නකෝ. එතකොට දැන් GTA 4 play කරද්දී ඒකේ ගොඩක් අපිට දෙන hint තියෙන්නේ. ඒව ඔක්කොම පෙන්නන්නේ වම් පැත්තේ උඩ කෙළවරෙන්. එතකොට මේක වම් පැත්තට දාගත්තාම කද්දලා එහෙනම් මම දකුණු පැත්තෙන් තමයි දාගන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් නම් මේ දාන්නේ වම් පැත්තේ උඩින් තමයි. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ ටික හදලා ඔයගොල්ලන්ට පුළුවන් මෙතන මේක ක්ලෝස් කරලා දාන්න. මේක ඔටෝ සේව් වෙනවා. එහෙම ඔලක් නෑ. ඉතින් මේ ටික මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් ක්ලෝස් කරලා දාන්න. ඉතින් මේ විදිහට තමයි යාළුවනේ MSI Afterburner එකේ වැඩ කටයුතු කරන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාට ලොකු දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් කරන්න. ඊට අමතරව ඔයා තාම මගේ YouTube channel එකට subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඔයාට මේ වීඩියෝ එක ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. ඉතින් මේ සැරේ නම් මම link දාන්නේ පළල description එකේ. ඉතින් description එක පොඩ්ඩක් search කරලා බලන්න. ඒක උඩට පුළුවන් MSI Afterburner එකට අදාළ link එක හොයාගන්න. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් පරිස්සමින් ඉන්න.